හොඳයි අද අපි බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ට කියා දෙන්න ඔයගොල්ලෝ netbean project එක MySQL server එකක් එක්ක කොහොමද connect කරගන්නේ කියලා. අපි ඒකට මුලින්ම ඔයාලගේ MySQL server එකේ අලුතින් database එකක් හදා ගන්න ඕන. මම දැන් මගේ server එකේ database එකක් හදන්න යන්නේ. MySQL query browser එක ඕපන් කරගෙන මුලින්ම ආලා මෙතන මේ default එතනන ඔයාලගේ තියෙන මේ database ටික මෙතන right click කරාම ඔයාලට create new schema කියලා මේ මෙතන පෙන්නනවා. මේක click කරන්න. ඊට ඔයාලගේ අලුතෙන් හදන database එකට නමක් දෙන්න පුළුවන්. මම මුලින්ම මේ ලේසියෙන් මම දෙන්නේ නම ABC කියලා මම නමක් දෙනවා. එහෙනම් අපේ දැන් මෙන්න create වුණා database එක. ඊට පස්සේ database එකට අපිට අලුතෙන් table set කරගන්න. ඒකට කරගන්න බලමු මම එක table එකක් දැනට add කරනවා මේ මොකද අපිට මේක connection එක බලා ගන්න අවශ්‍ය නිසා. අපි डेटाबेस के हदर ना टेबल के तब का हमो डिटेल्स माय डिटेल्स के दाम दाला एक रफी दिनवा आईडी एक अंक माय डिफॉल्ट वैल्यू ऑटो इंक्रीमेंट मम देने इंक्रीमेंट कर दी तव कल मई नेम के वाच विद्यूटी टेक्सर टेक्स नंबर एडर अभी මේ අලුතින් හදාගත්ත database එකේ my details කියලා table එකක් හදා ගන්න හදන්නේ next I change in our execute දැන් table එක create වෙලා තියෙන්නේ. ඊළඟට අපි යමු netbean ala netbean open කරගන්න. open කරගෙන අලුත් project එකක් අපි හදා ගන්නවා. මේක list මේකේ මුලින්ම ඕපන් වෙන මේ මේ ෆයිල් එකේ Java select කරගන්න. ඊපස්සේ Java application select කරගෙන next කරන්න. ඊළඟ පුළුවන් ආලක project එකේ name එකක් දෙන්න. මම ඒකත් ABC කියලා දෙනවා. and location folders එක වෙනස් කරන්න දෙන්න. ආලගේ normal මේ folders වලට තමයි මේ කෙන් default හැදිලාම තියෙන එකම තමයි යන්නේ. ඒකින් දෙක එක්තර issue එකක් නැහැ. ඊට පස්සේ finish කරන්න. දැන් ආගේ ABC කියලා මේ project එක open වුණා. මේක අපි දැන් මුලින්ම කරන්නේ මේකට database class එකක් හදා ගන්න ඕන. ඒක තමයි මම මුලිකම අරගෙන උනේ මේ අද මේ ඔයාගේ SQL server එකත් එක්ක netbean project එක සම්බන්ධ කරගන්න තියෙන මූලිකම දේ කියා දෙන්න. ඒකට අපි මුලින්ම database class එක තමයි හදා ගන්න ඕන. ඒක ඉතින් කලින් මේ අපි අපිට තියෙන මේ libraries ටික අපි දා ගන්න ඕන. දැන් සාමාන්‍ය ප්‍රොජෙක්ට් එකක් ඉදිරියේදී මම කියා දෙන ප්‍රොජෙක්ට් වලට අවශ්‍ය වෙන ලයිබ්‍රරිස් ගොඩක් තියෙනවා.
මං ඒක ඔයාලට මං ඩිස්ක්‍රිප්ෂන් එකේ දෙන්නම් ලින්ක් එකක් ඒකෙන් ඩවුන්ලෝඩ් කරලා තියාගන්න ලයිබ්‍රරි ෆයිල් එකක් මම දාලා දෙන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ ලින්ක් එකෙන් ගිහලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න මම දැන් ඒ ලයිබ්‍රරිස් ටික මුලින්ම ඇඩ් කරගන්නවා මම මේ දැන් මේකට මගේ නම් JDK 1.7 එක තමයි ඩිෆෝල්ට් එකට වැටලා තියෙන්නේ මම ලයිබ්‍රරිස් ටික ඇඩ් කරගන්න මෙතන ප්‍රොජෙක්ට් එක උඩ ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් යනවා ප්‍රොපර්ටිස් ගිහිල්ලා එන මේ වින්ඩෝ එකේ ලයිබ්‍රරිස් කියලා තියෙනවා ඒ ලයිබ්‍රරිස් ක්ලික් කරාම ආට එනවා මේ 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 විදියට මේකෙන් ඇඩ් ලයිබ්‍රරි ගිහිල්ලා ආලට පුළුවන් මෙතනින් සාමාන්‍ය අපිට මෙතන දැනගන්න අවශ්‍ය වෙන මේ ඇබ්සලියුට් ලේඅවුට් එක විතරයි මෙතන ලයිබ්‍රරි එකක් විදියට අනිත් ඒවා කොහොමද ජාවා ෆයිල්ස් විදියට මම අනිත් ඒවා ටික ඇඩ් කරගන්නේ මේක ඇඩ් කරගෙන ඊළඟට ඇඩ් ජා ඕල් ජා ෆයිල්ස් ටික ඇඩ් කරගන්න යනවා මම මෙන්න මේ දෙන ලයිබ්‍රරිස් ටික මේක දිනවා ලයිබ්‍රරිස් කොටක් මම ඉස්සරහට ගොඩාක් ප්‍රොජෙක්ට් එකක් ඩෙවලොප් කරන කෙනෙක්ට මේක ගොඩාක් වැදගත් වෙන ලයිබ්‍රරිස් තමයි මේකේ තියෙන්නේ මොකද මේක ගොඩාක් හොයාගන්න අමාරුයි මේ net එකේ ගන්න පුළුවන් හැම ගන්න නැතුව නෙමෙයි මේ මම එකපාරටම ඔයාලට මේ දෙන්නේ ලේසි මේක මේ විදිහට ගත්තාම මම දැනට මම මේ මගේ මේ එකක් සිලෙක්ට් කරලා ගන්න අප්කමන්ට් ටික සිලෙක්ට් කරගන්නවා ඊළඟට ඕපන් කරාම ලයිබ්‍රරිස් ටික ඇඩ් වෙනවා මෙතෙන්ට ඊළඟට මේ වේ ඕකේ බටන් එක දෙනවා ඔය ප්‍රොජෙක්ට් එකට කොහොමද ලයිබ්‍රරිස් ටික දැන් ඇඩ් වෙලා තියෙනවා මේ ලයිබ්‍රරිස් ගොඩක් තියෙනවා ඉස්සරහට ඔයගලන්ට ඕන වෙන මේ ලයිබ්‍රරිස් තමයි අපිට තියෙන්නේ බාකෝඩ් ජෙනරේට් කරන්න අවශ්‍ය වෙනවා පෝට් කියන්නේ ඔයාලගේ කොම් පෝට් වලට අවශ්‍ය වෙන මේ ඩේටා යවන්න අවශ්‍ය වෙන ලයිබ්‍රරිස් තියෙනවා ඒ වගේම කියන්නේ එක ඩිසයින් දාන්න කියන්නේ මේ ඔයාලගේ ප්‍රොජෙක්ට් එකේ තීම් එක වෙනස් කරගන්න ඒවට අවශ්‍ය වෙන මේ ජේටැටු කියන මේ වගේ ලයිබ්‍රරිස් කී ගොඩක් ඒවා තියෙනවා ඊට අමතරව ඔයාලට Excel එකකින් import කරගන්න export කරගන්න අවශ්‍ය වෙන libraries තියෙනවා ඒ libraries ටිකත් මම මේකටම add කරලා තියෙන්නේ ඒ කියන්නේ මේ libraries තමයි ඔය Excel වල දින ඔයාලගේ මොනවාද data එකක් ආගේ database එකට දාගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් project එක හරහා ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන් මේවා තමයි ඔයාලගේ port වලට ලියනකොට අවශ්‍ය වෙන ලයිබ්‍රරිස් මේ ඔක්කොම මම ආයතන මගේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඊළඟට මම මගේ ප්‍රොජෙක්ට් එකේ මේ සෝස් පැකේජ් එකේ හැදලා තිනවනේ දැන් මේ ABC කියලා පැකේජ් එකක් හැදලා තිනවා මම ඊළඟට කරන්නේ ඔයාලට डेटाबेस क्लास से का हदा करने हैटी हाँ जाने का लोगों देख नया हर साल लाए पार्ट दिए ने में एबीसी के नेतने बगैर जगह राइट टेक कर ला न्यू नहीं ला जावा क्लास से का ओपन कर जाए ये ओपन करने को टेना क्लास नेम में का विधि तो आला डी डी के ला देना इधर අපි මේ පාස්වර්ඩ් තමයි ඩේටාබේස් කියන එක තමයි. ඒකට අදහස් කරන්නේ ඒකින් අපිට බලා ගන්න බෑ DB කියලා දෙනවා. ආඩ වෙන දෙයක් අවශ්‍ය නම් වෙන දෙයක් දුන්නට ගැටලුවකුත් නැහැ. දීලා ෆිනිෂ් කරගන්න. ආයතන මෙතන ගාව මේ ඩේටාබේස් ක්ලාස් එක දැන් ඔටෝ හැදිලා තියෙන්නේ. ඊළඟට ඔයාට තියෙන්නේ ආගේ ඩේටාබේස් එකත් එක කනෙක්ට් වෙන්න අවශ්‍ය කෝඩ් එක ඔයා ලියා ගන්න එක තමයි. මුලින්ම මේ ඩේටාබේස් ක්ලාස් එක ඇතුලේ අපි මුලින්ම අපේ කනෙක්ෂන් එක හදාගන්න අපි ලියන්න ඕන මුලින්ම ලියමු පබ්ලික් එක මම මේ කරන විදිහටම කරගන්න අපි දුන්න මේ ජා ෆයිල්
කනෙක් කියන්නේ සර්වර් එක කනෙක් කරන ජාවා ෆයිල් හරහා තමයි අපිට මේ වට මොටික කනෙක්ෂන් එක හම්බෙන්නේ. මේ දෙන්නේ ජාවා SQL කනෙක්ෂන් එකට මෙතන. මෙතන අපි C කියලා assign කරගමු. අපෝ පල්ලයට ගිහිල්ලා ආයම මේක ගහමු මේ විදිහට. एक्सेप्शन ने हम आकर ये नहीं रहेगा काव ते का प्रॉब्लम करना भी एक्सेप्शन नहीं करे आवान वाले नहीं रहेगा काव ते का बड़े बना रहा नो नहीं ना तो एक्सेप्शन तो तकलीफ हो आते हैं दाल මෙතන ආල්ට එරර් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ එක්සෙප්ෂන් එකක් ආවම අපිට මේක බලා ගන්නත් ඕන. අපි මෙතන මේ එක්සෙප්ෂන් එක මෙතන මේ එරර් එක ආපු තැන අපිට මේ එරර් එක අපිට පෙන්න යාලා පෙන්නනවා මොකක්ද කියලා තියෙන්නේ. එයා කියන්නේ අපේ මේ මොකක් හරි කියන්නේ ආවදී එක රිටර්න් කරන ස්ටේට්මන්ට් එක නැහැ කියන එක තමයි අදහස්. ඉතින් අපිට පුළුවන් ලීසියෙන් මේක එරර් එක රිටර්න් කරගන්න මේ බල්බ් එක උඩ. ඒ කියන්නේ මේ එරර් එක පෙන්වන තැන ක්ලික් කරාම එයා පෙන්නනවා මේ ඇඩ් රිටර්න් ස්ටේට්මන්ට් කියලා. एक क्लिक करना इतपर मे रेख नदीलायान स्टेटमेंट एक हरी आयमा स्टेटमेंट मेथड अभी दागा कनेक्शन कनेक्शन तट पास मेकअप कनेक्शन තව කනෙක්ෂන් එකක් හැදිලා තියෙනවා නම් ඒකත් ගැටලුවක් නේ. කනෙක්ෂන් ගොඩක් හැදි යනවනේ. එතකොට ඔයාගේ මේ කම්පියුටර් එක ස්ලෝ වෙන්නත් බලනවා. මොකද ඇත්තටම කනෙක්ෂන් හැදෙලා ඔයා මේ මාකරි ඩිමි ක්ලාස් එක මේ යදාගෙන ඔයා මාකරි ක්වරි එකක් ගන්නවා නම් ඒ අවස්ථාවේදී විතරම කනෙක්ෂන්ස් හැදෙන්න ගිහලා ආට ගැටලුවක් වෙනවා. මොකද මම ආග්‍රෑම් එකේ ඉඩ නැති වෙලා स्लो प्रोजेक्ट स्लो अगे प्रश्न अभी बलो मुझे කනෙක්ෂන් එකක් හදන්න කියනවා. හදිසියවත් කනෙක්ෂන් එකක් තියෙනවා නම් හැදෙන්නේ සාමාන්‍ය තියෙන කනෙක්ෂන් එක පාවිච්චි කරනවා. ඒක යන්නේ ඊළඟට අපි මේ ඩේටාබේස් එකට කනෙක්ට් කරන්න ගියා. මේ විදිහට කරගෙන යන්න ක්ලාස් එක ඉදිරි කරගෙන අපි task dot phone name එක අපිට දෙන්න තියෙනවා මේ කනෙක්ෂන් එක හැදෙන්න අපේ SQL කනෙක්ෂන් එකට එන drivers වලට යන ඒ කියන්නේ අපි database කනෙක්ෂන් එකට අවශ්‍ය code එකක් තියෙනවා මම ඒක ඒ විදිහටම දාන්නම් මේක enter කරගන්න මේක අපි දැන් double MySQL.jdbc
ड्राइवर किया दीला एंटे आगा ना इलांग टापी में सी के एक कनेक्शन ने का खुदा आगा ना सी के साइन कर गा ना एक कनेक्शन अलग है जरा कनेक्शन के सी के साइन कर गा एक जब भी इलांग ड्राइवर मैनेजर एक एक गिहिल ना कनेक्ट कर गा ना ठीक है तमाई दिए में ड्राइवर वाला तो मैं सजेशन ठीक है ना हमें एक में आवश्यक मूल्य तरीके टाइप कर ला कंट्रोल स्पेस टू नाम आवश्यक सजेशन ठीक है ना वहाँ ड्राइवर मैनेज जावास्क्रिप्ट कनेक्शन में एक सिलेक्ट कर गे ना डॉक्टर इधर आता गेट कनेक्शन कनेक्शन ठीक है आता है ना वाला बोलते हैं इधर दिन कनेक्शन इधर दिन ना दिए में एके तो ना तीन वाई के नोली में यूआरएल अब दें यूआरएल की तरह में अब दें ना ना में यूआरएल लेता ही इधर ये ना कर आपे सर्वर के यूज़र नेम में कहीं पासवर्ड कहीं तो ना बताएं ना एके तब भी मैं तुम में नहीं है तो तीन ना सजेशन के तमें यूज़ कराने मैं वह तभी मैं टबल कमांड दी रहा तमें ये बात तो मैं अभी डागा नहीं रहा तभी आए मैं ADBC.sorry.colon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 .
සොෆ්ටවයර් එක හදන සොෆ්ටවයර් රන් වෙන්නේ වාගේ සර්වර් මැෂින් එකේම නම් අපිට මේක ලෝකල් හොස්ට් කියලා දෙන්නත් පුළුවන් නැත්තම් ඔයාගේ සොෆ්ටවයර් එක වෙන නෙට්වර්ක් එකකින් හරහා ගිහිලා සර්වර් මැෂින් එකකට කනෙක්ට් කරන්න අවශ්‍ය නම් එතකොට අපිට දෙන්න වෙන්නේ අදාළ සර්වර් මැෂින් එකේ IP address එක තමයි දෙන්න වෙන්නේ කියන්නේ 192 168 එහෙම නැත්නම් ඔයාලගේ IP address එක තමයි අපිට දෙන්න වෙන්නේ මම දැනට මම මේ මගේ කම්පියුටර් එකේම තමයි මම මේක පාවිච්චි කරන්නේ එහෙනම් මම මේකට local host කියලාම දෙන්නේ මේ capital symbol ඉතිරිචුර එකක් නෑ ඒක capital වලින් ගියවත් යදවන්නේ ආයම මේ colon නැත් දීලා ඊළඟට ඔයා දෙන්න ඕන ඔයාගේ server machine එකේ port id එක ගොඩාක් දුරට මැෂින් වල එන්නේ 33.6 ඒ සර්වර් දෙකක් සමානලාට හදාගෙන මුල් සර්වර් එක හරියට අයින් කරගන්න බැරි වුණොත් දෙවෙනි සර්වර් එක හදනකොට ඒක 7 කියලා එනවා 33.7 කියලා එනවා දැන් දැනට මගේ කී දින 33.6 දීලා ආයම forward slash එකක් දීලා ඊළඟට දෙන්න ඕන ඔයාගේ ඩේටාබේස් නේම් එක ඔයා හදාගත්ත ඩේටාබේස් නේම් එක දෙන්න ABC ඒක දුන්නා එතකොට ඒ අපිට ඒ ඩබල් කමා ඇතුලේ ඉතිකට විතරයි අපිට සටහන් කරලා තියෙන්නේ ඊළඟට අපි දෙන්න ඕන මේ සර්වර් එකේ user name එක සර්වර් එකේ user name එක ගොඩාක් දුරට පාවිච්චි වෙන්නේ root කියන එක සිම්පල් වලින් root කියලා ඔයාලා ටයිප් කරගන්න ඊළඟට දෙන්න තියෙන්නේ ඔයාලගේ සර්වර් එකේ password එක ඔයාලා කියන්නේ ඔයාලා මම ඉස්සෙල්ල මගේ මේ SQL servers අදන මේ වීඩියෝ එකක් ඇති ඒක බලන්න ඒකදී ඔයාලට මේ password එක කොහොම හදන්නද හදා ගන්න විදිය කොහොමද කියනවා දැන් මගේ කියන දැනට මම දීලා තියෙන්නේ මේ password එක 3221 කියලා ඒක සර්ලේසියක් ඒකට ඔයාලා කියන්නේ ඔයාලා ඉන්ඩස්ට්‍රි එක වැඩ කරනවා නම් මාකර ඔයාලගේ database වල security එකක් දෙන හොඳ strong password එකක් දීලා ඒවා තියා ගන්න විතරම දැන් මේ කනෙක්ෂන් එක අපි දැන් හදාගෙන ඉවරයි. මෙතනින් දැන් අපිට පුළුවන් ඩේටාබේස් එක ඇක්සස් කරන්න. ඒත් අපිට දැනට මේක බලා ගන්න ක්‍රමයක් නැහැනේ. අපි ඒක නිසා මෙතන පොඩි ෆෝම් එකක් හදලා අපේ ඩේටාබේස් එකේ පොඩි ඩේටා එකක් අපි තියලා ඒක අපි ඕපන් කරලා බලමු. එතකොට අපි ඒක බලා ගන්න පුළුවන් මේක හරියටම වැඩ ගන්නවද කියලා. ඒකට අපි මේ පැකේජ් එකේ ගිහිල්ලා
හදාගමු පොඩි ෆෝම් එකක්. හදාගෙන අපි පොඩි කෝඩ් එකක් ලියලා අපි බලමු මේ අපේ ඩේටා ටික හරියට එනවද කියලා. අපි හදමු ABC ABC දාලා අරමු. වැඩි ඉවරයි. प्रश्न देवल जनरेट එතකොට මේක අපිට ජෙනරේට් වෙලා කියන්නේ ෆෝම් එක ඕපන් වෙනකොට අපේ මොන්ට් ස්ක්‍රීන් එකේ සෙන්ටර් වෙලා තමයි එන්නන්නේ නැත්තම් සයිඩ් එකකට තමයි ගොඩක් ලාවට යන්නේ. ඊළඟට මේක අපි මේ විදිහට මේ තියාගෙන තව මේකට පොඩි පැනල් එකක් දාලා ඉස්සෙල්ලා මේක අපි මේ ෆෝම් එකේ ලේඅවුට් එක මේ ෆ්‍රී ඩිසයින් දින ඇබ්සලියුට් ලේඅවුට් දාගමු. එතකොට මේක අපිට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. ඊළඟට පැනල් එක අපි හදාගමු මේ විදිහට. ඒකේ ලේඅවුට් එක ෆ්‍රී නැත ඇබ්සලියුට් දාගමු. අපි පොඩි ටෙක්ස්ට් ෆීල්ඩ් එකක් අරගෙන මේක අපිට පුළුවන් මේ ප්‍රොපර්ටිස් කියන प्रमाणिकार අපිට පෙන්නන අපි කියන අපි ඕපන් කරන ඩීටේල්ස් ටික සෙන්ටර් වෙනවද ලෙෆ්ට් එකට යනවද රයිට් එකට යනවද ඒ අපිට තෝර ගන්න පුළුවන් මම සෙන්ටර් එක දෙනවා ඊළඟට මම බටන් එකක් වදින්න ගන්න ඒකට අපි දෙමු සර්ච් දෙවිලා ඊළඟට අපි ඩේටාබේස් එකේ ඩේටා ටික ගන්න අපි කෝඩ් එකක් දාගමු. ඩබල් ක්ලික් කරාම ඕපන් වෙනවා. මේක තමයි අපි අපේ විස්තර ටික ලියන්න තියෙන්නේ. මුලින්ම අපි මේ error එකක් ආවොත් අපිට බලා ගන්න අපි try page එකක් දාලා ඒක ගොඩක් මේ software එකකට ගැටෙන සරල දේවල් ඉතින් ඕවා. उटपुट सर्च बला result set java sunset r s design kar raha hu saman hai db dot den wala ta penna ne api hadu connection ekak metana penna get
सी कनेक्शन कनेक्शन लिख सिलेक्ट कर गाना डॉट क्रिएट स्टेट स्टेट बन गया क्रिएट कर देना डॉट एक्सिक्यूट क्वेरी तो दाना डबल कमांड आना दाना अभी यहाँ तक वो डेटाबेस का आवश्यक है टेबल लेके दिनों टेबल लेके नमाटे अभी दें यावनों क्वेरी का क्या बोला एक दिन आईडी ये कटर गन नहीं मामा दें मुझे डेटाबेस के अभी डेटा का मैनुअल लाभ भी करेगा माय आईडी मैं एडिट करेगा ना पूरा मैं तेरे माय स्पेल को ब्राउज़र के पहले एडिट के लिए बात नहीं थी मैं प्रेस क्लाम आप एडिट करेगा ना पूरा मम्म इतना क्या रह दी ला नेम में का मम्म देना वाला सा सामान के लिए मम्म देना वाला एक आप इन्हें अपने अप्लाई कर गए ना अभी तो इंग्लिश आती है ना सामान की ना नाम है अगर सर्च लाइन हो ना अभी डेटाबेस के इधर क्लास से का हरी तो हरी एक ने अब तो मैं जैन्डर स्टेरो कर रखा नाम शिता होगी सिलेक्ट ऑल फ्रॉम अभी यहाँ तो डेटाबेस के नाम है क्या ना එතනා my details කියන එක තමයි අපි දෙන්න ඕනේ. ඒ විදිහටම සිම්පල් වලින්ම ඒ විදිහටම දෙන්න ඕනේ. my details. ඊට පස්සේ යා. මොකක් කරන්නේ? my id එක අන්න එක වෙන डेटा पल्ले हटावा अभी हटागत टेक्स्ट फील्ड के नाम वेरिएबल नेम में जे टेक्स्ट फील्ड वन एक कॉपी कर गया पेस्ट कर गया पेस्ट कर गया डॉट सेव टेक्स्ट अभी टेक्स्ट है क्या ना अभी सर्च कर लगाना टेक्स्ट है क्या मैं इधर मैं सेट कराने के लिए तो मैं इधर ये लगा उधर अबे ये ना मैं कोरी अब ये लगे मैं आर एस के लगे आर एस डॉट गेट स्ट्रिंग ये ना देना අපිට අවශ්‍ය ඩීටේල්ස් ටික ගන්න අවශ්‍යතාවය තියෙන්නේ ඩේටාබේස් එකේ තියෙන මෙතන my name කියන කොලම් එකේ තියෙන ඩේටා එක තමයි අපිට අවශ්‍යතාවය තියෙන්නේ ඒක නිසා අපි මේ කොලම් එකේ name එක දෙන්න ඕන මෙතනට my name කියලා දුන්නා එච්චරයි बटन प्रेस अवश्य डीटेल टेक्स्ट सटन अभी प्रोजेक्ट प्रोजेक्ट अभी साफ्टवेर डेटाबेस कनेक्शन हर दिल्ली अभी මේ විදිහට කරන්නේ error එකක් ආවොත් අපිට මේ output එකේ මෙතන පෙන්නනවා මොනවාද errors කියලා. run කරමු right click කරලා run file. හරි දැන් අපි මේ database එකට connection එක හරිද කියලා අපි බලමු. හරි. එගින් අපි connection එක හරියටම වැඩ ගන්නවා.
database එකේ දුන්න නම හරියටම එයා මෙතන මේ අපිට view කරලා පෙන්නනවා මේ ටික තමයි මට ඔයගොල්ලන්ට පෙන්නන්න ඕමනා තිබ්බේ මොකද මේ මූලික විදිය මම ඊට මෙතනින් එහාට නම් මේ ඕවර් ඒවා ටික වැඩි එහෙම කරන්න යන්නේ නැහැ මොකද මම මට තියෙනවා මේ වලට කියන්නේ ඉන්ඩස්ට්‍රි එක අවශ්‍ය වෙන වැඩ ටිකක් කියා දෙන්න ඒ ටික තමයි මට මූලිකම අවශ්‍ය වෙලා තිබ්බේ ගොඩක් කට්ටියට ගැටලු තියෙන දැන් ටිකක් අපි ඒ ගැටලු ටික ඉස්සරහට ඊළඟ වීඩියෝස් වලදී සාකච්ඡා කරමු ඔයාලට ගොඩක් වැදගත් වේවි ඒක නිසා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකත් බලලා මගේ channel එකත් subscribe කරලා මේ bell button එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට ටක් ගාලා මම වීඩියෝ ටික දැම්මම එතනින්ම බලා ගන්න පුළුවන්. මම පහුගිය ටිකේ නම් පොඩ්ඩක් busy වෙලා හිටියේ. ඒකින්ද මට වීඩියෝ ටික කරගන්න බැරි වුණා. මේ දිගටම බලමු මේ ටිකේ නම් කරගන්න පුළුවන් වෙයි. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් මොන ගේම්